සුබමධ්‍යහන ඔබ ITN දිවාපුවත් සමගින් මම සහන් උඩුව විදාන මම විශාදී ගුණවර්ධන ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත ධාරාණි පාත වැසි තවදුරටත් මුහුදත් රළු වෙයි අගමැති ජනපති කොමිසමට නැවුම් බලාපොරොත්තු සමග නෙළුම් කුළුණ අද ජනතා අයිතියට ලෝපුරා බොරතෙල් මිල ඉහළට දකුණ බස්නාහිර සහ ගිනිකොන දිසින් වන ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් තවදුරටත් ප්‍රදේශ රැසකට ධාරානිපාත වර්ෂාපතනයක් ඇතිවන බව කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පුත්තලම සිට ගාල්ල සහ මාතර හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70ත් 80ත් දක්වා ක්ෂණිකව ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු ප්‍රවෘත්ති විකාශය අතරතුර බලාපොරොත්තු වන්න. පක්ෂයටත් පාක්ෂිකයින්ටත් අසාධාරණයක් සිදු නොවන ලෙස සියලු දෙනාට පිළිගත හැකි වැඩපිළිවෙලකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ ඊයේ පස්වරුවේ රත්නපුරයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සමුළුව අමතමින්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදී දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට නියමිත සමුළු මාලාවේ ප්‍රථම සමුළුව විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඊයේ රත්නපුරයේදී පැවැත්ුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. එහිදී රැස සිටි පිරිස ඇමතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණයට කුමන අපේක්ෂකයෙකු ඉදිරිපත් කළද ඡන්ද පසුබිම සලකා බලන විට ඒ කිසිවෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය නොමැතිව ජයග්‍රහණය කළ නොහැකි බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයට මුහුණ දෙන්නේ ජනාධිපති ධුරය මෙන්ම පස් වසරක් පුරා ජනතා සුබසිත වෙනුවෙන් ක්‍රියාත්මක කළ ශුද්ධ වූ වැඩපිළිවෙලක ප්‍රතිඵලත්මක බවයි ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. අපි ගැන බොහොම අඩු තක්සේරුවක් දෙන අය ඉන්නවා. නමුත් මම එක දෙයක් කියන්නට ඕනේ. දැන් පහුගිය මාස දෙකක් එක් එක් සංවිධාන ජාත්‍යන්තර තානාපති කාර්යාල රාජ්‍ය නෝන සංවිධාන ඔය ප්‍රධාන දේශපාලන පක්ෂ ඒ ඔක්කොම කරලා තියෙන සමීක්ෂණවල ප්‍රතිඵලය කුමක්ද? ඔය නම් කරලා ඉන්න නම් වෙන්න හදන එකම අපේක්ෂකයෙකුටවත් 140කින් එහා පෙන්නලා නැහැ සමීක්ෂණ වාර්තා. ඒ 151ට වැඩිය ගන්න ලබන මැතිවරණේ ජනාධිපති වරණේ ඡන්ද 64,50,000කට වැඩිය ගන්න ඕනේ දිනන අපේක්ෂකයා. දැන් කරලා තියෙන සමීක්ෂණ වලින් කිසි කෙනෙකුට 140ක් නැත්නම් තව 111ක් 12ක් ගත යුතුමයි. ඒ 112 ගන්න ඉදිරි මැතිවරණ ව්‍යාපාරවල ඔය කතා කරන කිසි කෙනෙකුට පුළුවන්කමක් නැහැ. පොහොට්ටුවේ ගම්මට්ටමේ ඉන්න පාක්ෂිකයෝ කියන්නේ ශ්‍රී ලංකා කාර්යය. පොහොට්ටුවේ පාර්ලිමේන්තු මුළු කණ්ඩායම අදත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු විදිහට තියාගෙන ඉන්නේ අපිනේ. මහින්ද අමරවීර මන්ත්‍රීතුමාගේ ලියුමෙන් තමයි අද පොහොට්ටුවේ පාර්ලිමේන්තු කණ්ඩායම පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඒක නිසා පොහොට්ටුවේ නායකයින්ට කලගුණ තේරෙනවා. පොහොට්ටුවේ ගමේ ඉන්න පාක්ෂිකයින්ටත් කලගුණ තේරෙනවා. මොකද ශ්‍රී ලංකා කාර්යෝනේ පොහොට්ටු වුණා. හැබැයි මේ පොහොට්ටුවේ ඉන්න දෙවනපළ කට්ටියකට කලගුණ තේරෙන්නේ නැහැ. ඒගොල්ල හිතනවා ඒගොල්ල හරි කියලා. අපිට දෙගොල්ලම අතවනනවා. UNP-ත් අතවනනවා. ඒගොල්ලත් අතවනනවා. හැබැයි අපි UNP-ත් එක්ක සාකච්ඡා පවත්වලා නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අපි පොහොට්ටු එක්ක සාකච්ඡා වට දැන් ගණනාවක් ගිහින් තියෙනවා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා තිබෙනවා. රට වෙනුවෙන් ආණ්ඩුවක් විදිහට කරන වැඩපිළිවෙලකුමක්. අංක 2 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවය. ඒ දේශපාලන ක්‍රමේ ඒ පදනමින්නේ ඔය පොහොට්ටු ඇති උනේ නැතුව වෙන විදිහකට බිහුණා නෙවෙයිනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෞරවය රැකෙන විදිහට අපි සාකච්ඡා අපි පවත්වන්න. අපි පාක්ෂිකව පාවා දෙන්නේ නැහැ. අපිට පිළිගත හැකි වැඩපිළිවෙලක් පිළිබඳවයි අපි සාකච්ඡා කරන්නේ. ඉතින් ඒ නිසා අපි මේ සාකච්ඡා තුළ කෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වටිනාකමක් නොදී අවතක්සේරුවකට යනවනම් හැම කෙනෙකුටම අපේ වටිනාකම පෙන්වන්න අපි ලෑස්තියි. මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතාද උත්සව සභාව ඇමතුවා. පහුගිය අවුරුදු 4 මිනි මරන්න මේ මාධ්‍ය අතට පහර දෙන්න මාධ්‍ය ආයතන ගිනි තියන්න එතුමා කාට හරි උපදෙස් දෙයි කියලා කොහේ හරි යෝජනාවක් තියෙනවද? නෑ. අද අපිට බය නැතුව කියන්න පුළුවන්. අපේ නායකයා හොරෙක් නෙමෙයි. අපේ නායකයා මංකොල්ලකාරයෙක් නෙමෙයි. අපේ නායකයා මිනිමරුවෙක් නෙමෙයි. අපේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ අතේ ලේ දවරුණ අදක් නෙමෙයි එතුමාගේ තියෙන්නේ කියලා බය නැතුව ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකව විදියට අපිට කියන්න පුළුවන් හඬගාන. මතක තියාගන්න. ඒ අපි UNP විරෝධී මතක ඉන්නේ. හැබැයි මතක තියාගන්න
ඒක නිසාම අපිව බල්ලෝ බලල විදිහට ගෙනල්ලා දම් කුඩ හුරන්න ලෑසි කරනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි ඒකට ලෑසි වෙන්නේ නැහැ කියලා මම තමුන් හදලා කියන්න කැමතියි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය ආයතනවල දූෂණ හා වංචා පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවට අද පැමිණියා. කෘෂිකර්ම අමාත්‍යංශ ගොඩනැගිල්ල සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි අග්‍රාමාත්‍යවරයා එම කොමිසම හමුවට පැමිණියේ. අකිල විරාජ්කාරී වසම්, රාජිත සේනාරත්න, රවී කරුණානායක, දයා ගමගේ සහ වජ්‍ර අභිවර්ධන යන අමාත්‍යවරුන්ද මෙම අවස්ථාවට පැමිණියා. පැයකහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා පිටත්ව ගිය අතර අද දහවල් එකට යළිත් කොමිසම හමුවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැමිණීමට නියමිතයි. විශේෂයෙන්ම අර කෘෂිකර්ම අමාත්‍යාංශ ඉදමක් ගැනීම සම්බන්ධයෙන් ඉතින් විශේෂයෙන් මම හිතන්නේ එතුමා පාර්ලිමේන්තුවේ ලැබුණු ඉල්ලීම මත එතුමා ග්‍රාමාත්‍යවරයා විදිහට ඉදිරිපත් කළ යුතුව තිබෙනවා ඒ කැබිනට් පත්‍රිකාවේ ඉදිරිපත් කර බව ප්‍රකාශ කරා. ඔව් එතුමාට තවත් හදිසි අත්‍යවශ්‍ය වැඩකට මීට පෙර ලබාගත් වැඩකට ගිහිල්ලා ආපහු එන්න තීරණය කළා. නැති කොමිසම් සභාව පත් කරන්නත් නීතියෙන් අයිතියක් තියෙනවා ඒ වගේම මේවට එන්නත් අයිතියක් තියෙනවා ඒ අනුව අපි එන ඔක්කොම මම හිතන්නේ හොඳ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් ඉතින් අගමැතිතුමා ඉතින් මම හිතන්නේ කැඳවුණු ඕනම කොමිසම් සභාවකට එතුමා අතීතයේ ඉඳලම ඇවිල්ලා පිළිතුරු දීලා ගිහිල්ලා තියෙනවා. දකුණ බස්නාහිර සහ ගිනිකොන දෙසින් වන ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් තවදුරටත් ප්‍රදේශ රැසකට ධාරානිපාත වර්ෂාපතනයක් ඇතිවන බව කාලිකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පුත්තලම සිට ගාල්ල සහ බාතර හරහා මඩකලපුව දක්වා විරලට ඔබ්බින් වන මුහුදු ප්‍රදේශවල සුනගිය වේගය පැයට කිලෝමීටර් 70ත් 80ත් දක්වා ක්ෂණිකව ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම සහ වයඹ උතුර වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇති වෙන්න හැකියාවක් තියෙනවා. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් පැත්ත සහ සබරගමු වගේ පළාත්වලත් දකුණු පළාත්වලත් තරමක තද වැසි අපි අපේක්ෂා කරනවා. සාමාන්‍යයෙන් මිලිමීටර් 150 ඉක්මන වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවකුත් තියෙන්න පුළුවන්. දිවයිනේ සෙසු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන ලකුණු තමා තියෙන්නේ. එම පළාත්වලත් අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙනවා සමහර ස්ථානවලට මිලිමීටර් 75-100 අතර මට්ටමේ වර්ෂාපතනයක් ඉතා සුළු කාලයක් තුළ ලොකු වර්ෂාපතනයක් ලැබෙනවා. ඒ වර්ෂාපතනය හේතු කොටගෙන ඒ අවට ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වෙනවා. ඊට අමතරව අකුණු අනතුරු ඇතිවීමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. බස්නාහිර, දකුණු සහ ගිනිකොන වගේ වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුද තීරවල තද වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. වැසි සමග සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60-70 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. එම මුහුදු සීමාව තරමක් රළුවීමේ හැකියාවකුත් තියෙනවා. දිවයිනේ සෙසු මුහුදු තීරවල තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුදු තීරවලත්, පුත්තලමීනා මන්නාරම හරහා කංකසන්දුරේ දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුදු තීරවලත් සුළඟ වේගය සාමාන්‍ය පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. අධික වැසි සහිත කාලගුණයේ හේතුවෙන් ආපදා තත්ත්වයක් ඇතිවහොත් ඊට මුහුණ දීමට සියලු දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සූදානම් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා පවසනවා. ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසිය සහය ලබා ගැනීමටද එම අංශ දැනුවත් කර ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. මේ වෙන විට දිස්ත්‍රික් ගණනාවක අතුරු මාර්ගයන් සහ පහත් බිම් චැලෙන්ජට වීම වාර්තා වෙන බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක අපිට වාර්තා කරලා තියෙනවා. මෙම තත්ත්වය සමගම ත්‍රිවිධ හමුදාව, පොලිසිය, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයන් සූදානම් වෙලා ඉන්න ඉදිරි අවශ්‍ය පියවරෙන් වෙනුවෙන් විශේෂම ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මෙම වැසි සහිත තත්ත්වයන් සමගම නායම් අවධානම් නිවේදන දෙකක් නිකුත් කළා තියෙනවා. අධිරේක තත්ත්වය යටතේ විමසිලිමත් වීමේ නිවේදනයට රත්නපුර දිස්ත්‍රික්කයේ කිරියැල්ල ප්‍රදේශයත්, කාලවාන ප්‍රදේශයත්, කෑගල දිස්ත්‍රික්කයේ වරකපොල සහ කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රදේශයත් මේට නම් කළා තියෙනවා. අදියර දෙක තත්ත්වය විශේෂයෙන්ම අවධානින් පසුවීමේ පණිවිඩය ලබා දීලා තියෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රදේශයටත්, නුවරළි දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රදේශයටත්, කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශයටත් මෙම පණිවිඩය ලබා දීලා තිබෙනවා. නායම් ලක්ෂණ පිළිබඳ විමසිලිමත් වන්න එම නායම් ලක්ෂණ දුටු ස්ථානවලින්
ජීවත්වීම ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම බදුල දිස්ත්‍රික්කයේ සොරණාතොට ප්‍රදේශයෙන් පුද්ගලයන් 88 දෙනෙක් අංගොඩ කියන ප්‍රදේශයෙන් ඉවත් කරනු ලැබුවා ගල් පෙරලීමේ අවදානමක් මත. විශේෂයෙන්ම මේ පුද්ගලයන් తాවකාලික ස්ථානවල රැඳී සිටිනවා. මෙම තත්ත්වය සම්පූර්ණ යථා තත්ත්වයට පත් වෙනතුරු එකම අකුණු අනතුරු අවම කර ගැනීම සඳහා ජනතාව කටයුතු කරන්න එලිමහන් ස්ථානවල රැඳී නොසිටීම විවෘත වාහන භාවිතය වැළකීම නිවෙස් තුල සිටිනම් පරිපත්‍යයන් ඉස්සාවර දුරකථනයෙන් විසන්දි කිරීම තාමත් වැදගත් වෙනවා. 1.17 දුරකථනයේ පැය 24 පුරාම විවෘතව පවතී. නවලෝක වටරවුමේ සිට කොළඹ කොටුව දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ ආමර් බාමර් හන්දිය ප්‍රදේශයේ ජලයෙන් යටව පැවතීම හේතුවෙන් එයවට අධික රථවාහන තදබදයක් පවතිනවා. ඒ හේතුවෙන් කොළඹ කොටුව වෙත ගමන් කළ හැකි. එමෙන්ම පෑලියගොඩ බේස්ලයින් මාර්ගයේ ඔස්සේ බොරැල්ල දෙසට ගමන් කර ඉදිරියට යා හැකි බවද පොලිස් මුලස්ථානයේ වැඩිදුරටත් දැනුම් දෙනවා. මේ අතර මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පවතින වැසි හේතුවෙන් ගිනිගත් හේන නෝටන් බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. විශාල ගස් සහ පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථවාහන ධාවනය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවයි පොලිසිය පවසන්නේ. අද අලුයම් කාලයේ සිට උතුරු පළාතරද තද වැසි සහ සුළං තත්ත්වයේ බලපා තිබෙනවා. දැඩි නියගයක් පැවති උතුරු පළාතේ බොහෝ ප්‍රදේශවලට වර්ෂාපතනය ලැබෙමින් පවතින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. ප්‍රදේශයේ මේදුම් සහිත තත්ත්වයක්ද අද උදෑසන දැකගත හැකි වුණා. දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල වන නෙළුම් කුළුණ අද පස්වරුවේ ජනතා අයිතියට පත් කරනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. සන්නිවේදන තාක්ෂණික අවස්ථා සුපිරි අවන්හල් මෙන්ම සුපිරි වෙළඳ සැල්ද මෙම කුළුණට ඇතුළත්. මීටර 350ක් උස මෙම කුළුණේ ඉදිකිරීම සඳහා වැයකින්දු මුදල ඇමරිකා ඩොලර් මිලියන 104.5ක්. කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ හෙක්ටයාර 3.6ක භූමි ප්‍රදේශයකයි ව්‍යාපෘතිය නිම කර ඇත්තේ. නෙළුම් කුළුණ ප්‍රංශයේ අයිෆල් කුළුණට වඩා මීටර 50ක් උසකින් යුක්තයි. චීන එක්සිම් බැංකුව ඒ සඳහා අරමුදල් සපයා තිබෙනවා. නෙළුම් කුළුණේ ඉදිකිරීම ආරම්භ කෙරුණේ 2012 වසරේදී. සන්නිවේදන තාක්ෂණික අවස්ථා සුපිරි අවන්හල් මෙන්ම සුපිරි වෙළඳ සල්ද මෙම කුළුණට ඇතුළත්. නව කුළුණ ජනතා අයිතියට පත්කිරීමත් සමග සංචාරක ක්ෂේත්‍රයටද නව මානයක් එක්කරන බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ. නරඹුම් මැදිරියක් අධි සුඛෝපභෝගී කාමර සහිත හෝටල්, විදුලි සෝපාන සහ කැරකින භෝජනාගාර සහිත නෙළුම් කුළුණ තුළ අමුත්තන් දහසකට පමණ සහභාගී වීමට හැකි ශාලාවක්ද නිර්මාණය කර තිබෙනවා. මෙරට ගොඩනැගිල්ලක ඇති වේගවත්ම විදුලි සෝපානය ඇත්තේ නෙළුම් කුළුණේ. අද තාක්ෂණික ගොඩනැගිල්ලක් වන මෙහි එක් මහලක සිට තවත් මහලකට යා හැක්කේ ස්වන් අවසර ක්‍රමවේදයක් යටතේ. ශ්‍රී ලංකා සහ චීන ඉංජිනේරුවන්ගේ බුද්ධිමය දායකත්වය මත මේ ඉදිකෙරුණා. ඒ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ පූර්ණ මෙහෙවීම යටතේ. කුළුණේ පළමු සහ දෙවන මහල් ගුවන් විදුලි හා රූපවාහිනී සම්ප්‍රේෂණ කටයුතු සඳහා භාවිත කිරීමට නියමිතයි. රූපවාහිනී සේවා 50කට, ගුවන් විදුලි සේවා 50කට සහ විදුලි සංදේශන ආයතන 20කට සිය උපාංග සවිකිරීමටද මේ අවස්ථාව සැපයනවා. මේ අනුව කොළඹ නගරයේ විවිධ ගොඩනැගිලිවල ස්ථාපිත කර ඇති ඇන්ටනා සංඛ්‍යාව අවම කිරීමට හැකිවන බවයි විදුලි සංදේශ කොමිසම් සභාව සඳහන් කරන්නේ. සියලු සම්ප්‍රේෂක ආයතනවලට ඉහළ ගුණාත්මක භාවයකින් යුතුව එකවර විකාශය කිරීමේ හැකියාවද මෙයින් සැලසෙනවා. නෙළුම් කුළුණ ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස තීම් පාක් නමින් විනෝදාස්වාදය සපයන අලංකාර උද්‍යානයක් ද ඉදිකිරීමට නියමිතයි. රථවාහන 2000ක් ගාල් කළ හැකි රථගාලක්, සාපු සංකීර්ණයක්, කාය වර්ධන මධ්‍යස්ථානයක්, පීරුම් තටාකයක් හා සිනමා ශාලාවක් එහි ඉදිකෙරෙනවා. ඇතැම් මාධ්‍ය ආයතන දේශපාලන පක්ෂවල න්‍යායන්ට අනුව කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර පැවති ජනබලයේ දිස්ත්‍රික් වැඩසටහනට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතාද මෙහිදී අදහස් පළ කළා. පක්ෂවලට නාලිකා තියෙනවා, සමහර නාලිකාවලට පක්ෂ තියෙනවා. ඇත්තටම වෙනස තියෙන්නේ පක්ෂේ ලකුණයි නාලිකාවේ ලකුණයි. ඒ නිසා මේ වගේ විශාල මතවාදී බලපෑමක් ගම්වලට ඇති කරගෙන තිබෙනවා. මොකද මේ නාලිකා හිමිකරුවන් බොහෝ දෙනෙකුට තමන්ගේම දේශපාලන ന്യാයපත්‍රයක් තිබෙනවා. ඒ දේශපාලන ന്യാයපත්‍ර වෙනින් ඔවුන්ගේ හඬ අවදි කරලා රූපවාහිනී ප්‍රවෘත්ති කියන නිවේදිකාව උනාට කතා කරන්න අයිතිකාරයෙක්. ඒ නිසා ඔවුන් ඔවුන්ගේ දේශපාලන වෙනින් තමන්ගේ හඬ අවදි කරමින් තිබෙනවා.
ඉතාලියේ රාජපක්ෂ මහත්තයා එළියට දැම්මට ඒක ඇතුලේ කණ්ඩායම් තුනක් ඉන්නවා. එක් කණ්ඩායමක් වශයෙන් රාජපක්ෂ නියෝජනය කරනවා. ਉਹ පක්ෂ යාන්ත්‍රය අතේ තියාගෙන ඉන්නේ. තව කණ්ඩායමක් ඉන්නවා ශිරන්දි නාමල් නියෝජනය කරන. එපා වාහයට හොදි බෙදන්න වගේ අපේක්ෂකම දුන්නට කැමැත්තෙන් නෙමෙයි ඉන්නේ. අනෙක් කණ්ඩායම කොටා රාජපක්ෂ කණ්ඩායම. මේ තුනට බැඳි වෙලා මර තුනක් ඇති මිනිහෙක් මැණිකා වගේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඉන්නවා. රටේ ජනතාව රවට්ටන්නට එක එක ප්‍රතිපත්ති කියනවා. මේ බලන්න ඕන ප්‍රතිපත්තිය විතරක් නෙවෙයි. ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ඉන්න කණ්ඩායම කවුද? ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මොන ප්‍රතිපත්තිය කියලා දැක්ුවා? ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ඉන්නේ කවුද? ඒ ප්‍රතිපත්තිය අය මොන ප්‍රතිපත්තිය ලස්සන කොච්චර වචන තිබ්බා. ඒක ක්‍රියාත්මක කරන ඉන්නේ රෝහිත අභයගුණවර්ධන. ජෝන්සන් ප්‍රනාන්දු මහින්ද ආනන්ද අලුත්ගමගේ බැසිල් රාජපක්ෂ SP දිසානායක විමල් වීරවංශ කෙහෙලිය රඟුප්පල් ප්‍රතිපත්තිය දඹරත්රන් ලිව්වා මේ සෙට් එකත් එක්ක රටක් හදන්න පුළුවන් කියලා. තව ප්‍රතිපත්තිය වගේම වැඩගත් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න කවුද කියන එක. පුවත් කිහිපයක් ලුහුඬින් දකිමු දැන්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 6000කට ස්වන් රැකියා උපකරණ කට්ටල බෙදා දීම දින දෙකක් පුරා සිදු කෙරුණා. ඒ අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන පිවිතුරු හෙටක් සොයිමත් ආර්ථිකයක් වැඩසටහන යටතේ මේ සඳහා වැය කරන මුදල රුපියල් 104,000ක් අනුරාධපුර මහනගර සභාවේ විපක්ෂ නායක ඉන්දිකර්ණ කුමාර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. ගොතුටුව ඒෂියන් ග්‍රම පාසලේ දරුතරයන් එක්ව විශේෂ පරිසර හිතකාමී වැඩසටහනක් පසුගියදා පැවැත්වුවා. මෝටර් රථ ඇතුළු රථවාහන වෙනුවට පාපති වලින් පාසල වෙත පැමිණීමට එම දරුතරයන් කටයුතු කළා. පරිසරයට මුදා හරින කාබන් ප්‍රතිශතය අවම කර ගැනීමට සහයෝගය දැක්වීම සහ ඒ පිළිබඳ පණිවුඩේ ජනතාව වෙත රැගෙන යාම මෙහි අරමුණයි. ගොතුටුව ඒෂිය ක්‍රම පාසල ලෝකයේ රටවල් 100ක පමණ පාසල් ළමුන්ගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක එන්වයරන්මන්ට් ඔන්ලයින් සංගමයේ සහභාජිකත්වයේද දරනවා. විදුහල්පතිනි තුෂාරි කොර්ලගේ මහත්මියගේ මඟ පෙන්වීම මත වැඩසටහන සංවිධාන කෙරුණා. මාදිවල ශ්‍රී චන්ද්‍රජෝති දහම් පාසලේ 47 වන සංවත්සරය ඊයේ පැවැත්වුණා. ඒ මාදිවල ශ්‍රී ඥානානන්ද බෞද්ධ මධ්‍යස්ථානයේදී නර්තනාංග ඇතුළු විශේෂාංග රසකින් අලංකාරවත් වූ මෙම උත්සවයේදී ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැළඳවීම සහ දහම් පාසල් තරඟවලින් ජයග්‍රහණය කළ දරුතරයන්ට ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කිරීමද සිදු කෙරුණා. දහම් පාසල් දරුතරයන් ආචාර්ය මණ්ඩලය සහ දෙමව්පියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. කොළඹ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ පාඩමාලා හදාරන සිසුන්ගේ දක්ෂතා අගයමින් ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයක් පසුගියදා පැවැත්වුණා. හින්දි ගීත ගායනා රචනා සහ චිත්‍ර නිර්මාණවලින් දක්ෂතා දැක්වුවන්ට මෙහිදී කුසලාන හා සහතික පත් ප්‍රදානය කෙරුණා. එම සංස්කෘතික මධ්‍යස්ථානයේ සභාපතිනි ආචාර්ය මොනිකා ශර්මා මහත්මියතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. පිළිම තලාව ලංකාතිලක රජමහා විහාරයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍ය උත්කර්ෂවත් අන්දමින් පසුගියදා පැවැත්වුණා. උඩරට පහතරට හා සබරගමුව ආදී නර්තනාංග රැසකින් අලංකාරවත් වුණු පෙරහැර නැරඹීමට විශාල පිරිසක් එක් වුණා. අනගාරික ධර්මපාලතුමාගේ 155 වන ජන්මදිනය නිමිති කරගනිමින් විශේෂ සැමරුම් උත්සවයක් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. සිරිදම්පල් අභිනන්ද පුණ්‍ය මහෝත්සවය ලෙසයි එය නම් කර තිබුණේ. ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් වැඩසටහන පැවැත්වුණා. තරුණ පරම්පරාව දැනුවත් කරමින් දේශන මාලාවක්ද මෙහිදී පැවැත්වුවා. ඒ සමගින් ITN දිවාපුවත් අවසන් වනවා. පසුරු 1:55 සිට අපගේ පැයෙන් පැය පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk